දෙදහස් අට වර්ෂයේ ජූලි අට පකිස්ථානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණය එදින වේචිත්‍රවත් ලෙස සැරසී තිබුණේ එවර ආසියානු කුසලානයේ ශූරයන් බිහිකරමින් ආසියාවේ දැවැන්තයන්ගේ නාම පුවරුව ලොවක් ඉදිරියේ ඉස්මතු කරන්නටයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකී පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබද්දී පළමු පියවර ලෙස නායක ධෝනිගේ ඉන්දීය සේනාව පිම්මක් ඉදිරියට පනින්නේ කාසියේ වාසියේ ජයග්‍රහණය තමන් සතු කරගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරමින් එමෙන්ම තනතිල්ලේ වාසියෙන් උපරිම ඵල නෙලා ගැනීමේ අදිෂ්ඨානය ඇතුවයි. ඔබ ටියුෂන් ක්ලාස් කරන ගුරුවරයෙක්ද? එහෙමත් නැත්නම් සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ශ්‍රී ලංකාවේ ජනප්‍රියම YouTube නාලිකා සහ Facebook page හරහා ඔබගේ ව්‍යාපාරය හා සේවාව ගැන මුළු රටටම කියන්න අපි සූදානම්. ඉතා සුළු මුදල් ආයෝජනයකින් ඔයාගේ බිස්නස් එක next level එකට ගෙනියන්න අපට කතා කරන්න 0.75 897 45 90. එසේ ඉන්දිය ආරාධනයෙන් පිටියට ආ සනත් ජයසූරිය සමග එක් වූ කුමාර සංගක්කාර ශ්‍රී ලංකා බලාපොරොත්තු මුල සිටම පළ දැරි කරයි යයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂක සිත් තුළ ගොනුයේ තරඟාවලියේ මෙන්ම අතීත වාර්තාද පෙර දැරි කරගෙනයි. කුමාර සංගක්කාරගේ පිත්ත මෙම තරඟාවලියේ ආරම්භක පිතිකරුවෙකු ලෙස අතිසාර්ථකව රැවදුන් අතර සනත් ජයසූරිය යනු ඉන්දියාව දුටු තැන පහර දෙන ඉන්දියාවටම ආවේනික වූ භයංකාර සිහිනයක් වූ නිසාවෙනි. පන්දුවට පහර දීමට ආ ශ්‍රී ලංකාවේ පළමු බලාපොරොත්තුව පුස්වැඩිල්ලක් කරමින් තරඟාවලියේ ඒතෙක් සාර්ථක වූ කුමාර සංගක්කාරගේ කඩුල්ල මුල් ලකුණු සංඛ්‍යාව 11ක්ව තිබියදී සුරේෂ් රයිඩාගේ අගනා පන්දු රැකීමේ සංගාගේ ඉනිම ලකුණු 4කට සීමා වෙන්නේ පළමු ශ්‍රී ලංකා බලාපොරොත්තුව සුණු විසුණු කරමින්. ඉන් අනතුරුව සනත් සමග එක්වන නායක මහේල ජයවර්ධනද පන්දුවාර 7යි පන්දු 2ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 34කට සටහන් වෙද්දී ඉෂාන් ශර්මාගේ පන්දුවකට ගොදුරක් වෙමින් ලකුණු 11කට සියල්ල අවසන් කරන්නේ ආරම්භක පිතිකරු ජයසූරිය පමණක් පීටිය මැද තනි කරමින්. වැඩි වේලා යන්නට මත්තෙන් චාමර කපුගෙදර ලකුණු 5කට චාමර සිල්වාට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොදී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 66ක් ලෙස ලකුණු පුවරුවේ දිස් වෙද්දී ශ්‍රී ලංකා ඉදීමේ කඩුලු 4ක් Tamanගේ ග්‍රහණයට නතු කර ගන්නට ඉන්දීය පන්දු බලෑණිය සමත් වෙන්නේ ඉන්දීය ජයග්‍රහණය පහසු මගක් එලිපෙහෙලි කරමින් සිංහ පෝතකයන් සම්පූර්ණයෙන්ම අසරණ කරමින්. At that pace, if you bowl short, that's probably going to be the result. If that's going to run away for a four. There's nobody at fine leg. Oh, that was in the air, but just wide of that fielder. Really. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වෙන්නේ ඉන් පසුව බව ඉන්දියානුවන් කිසිසේත් සිතන්නට නැත. ඉන්දිය ග්‍රහණයට නතු වී ඊබාගතේ ගිය ඉනිම ගොඩනගන්නට ජයසූරියට අවශ්‍ය රුපුල ඉන් පසුව ලැබිණි. ඔහු තිලක රත්න දිල්ෂාන්ය. පස්වන කඩුල්ල වෙනුවෙන් වටිනා ශතක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඔවුන් දෙපළ ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 35යි පන්දු 3ක් වෙද්දී ලකුණු 197ක් වෙනතුරු ඔසවා තබන්නේ එකී ලකුණු 197 තුළ සන ජයසූරිය නම් විනාශකාරී පිතිකරුවාගේ පිද්දට ලකුණු 125ක් එක් කරමින් long on for a massive six. Welcome to the bowling crease, RP Singh. Goes big again over mid off. Another cracking six. Over cover. Is it another one on the bounce? Four. Goes over mid off. The action is getting better and better from Sanat Jayasurya. Goes big over square leg. That's gone. That's gone a mile. Here's another one. Beats the fieldsman. Two successive boundaries. Sri Lanka cup. That's it. What a knock. Full strokes. Mesmerized everybody. That's in the air, but doesn't. Oh, it does. We're in the same arc as Trout. I thought it reached. Vitaka Anta Asarano Sri Lanka Inima.
ඩිල්ෂාන් සමග එකතු වී ක්‍රමයෙන් ගොඩනගාගත් සනා පන්දු 114ක් තුල ඉන්දිය පන්දු රකින්නන්ගේ ඇස් වාසමින් හතරේ පහරවල් 9ක් සහ ඉන්දිය භයංකාර සීනිය නැවතත් වර්ණවත් වූ අලංකාර 6ේ පහරවල් 5කින් පිටිය සරසන්නේ වීරේන්ද්‍ර ශිවාගේ පන්දුවකට ගොදුරු වෙමින් ශ්‍රී ලංකා එනිම ප්‍රශංසනීය තැනකට පත් කරමින් පස්වන කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට පියමං කරමි. ඉන් අනතුරුව අර්ධ ශතකයකින් එනිම පෝෂණය කළ ඩිල්ෂාන් පන්දු 74ක් තුල හතරේ පහරවල් 3ක් පමණක් එල්ල කරමි ජයසූරියට මනා සහයක් ලබා දුන් ඉනිම ලකුණු 56කට සීමා කරන්නේ ශ්‍රී ලංකා ඉනිමේ 6 වෙනි කඩුල්ල ලකුණු 113කදී බිඳ වැටෙමිනි. ඉන් අනතුරුව චමින්ද වාස් ලකුණු 19කින්ද තිලින තුෂාර ලකුණු 5කින්ද අජන්ත මෙන්ඩිස් ලකුණු 8කින්ද මුරලිදරන් ලකුණු 2කින්ද කුලසේකරට සහාය වෙමින් දැවී යන්නේ අවසානයේ ලකුණු 29ක් පන්දු 29කින් ලබා සිටි නුවන් කුලසේකර පන්දු අර 49යි පන්දු 5කදී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 273ක් ලෙස ඔසවා තබා සියල්ලන්ම පිටියෙන් ඉවත් කර ගැනීමට ඉන්දිය පන්දු යවන්නන්ට අවසානයේ අවස්ථාවක් ලබා දෙමිනි. The sun crashed past Yuvraj for a brilliant four through the offside. Goes for one and taken by MS Dhoni. The finger is raised. This pitch known to be a 300 run pitch. Jayasuriya at the top of the order, 125 off just 114 delivery. Eyanuwa Virendra Shivak samaga Gautam Gambhir pitiyata samprapta wenne. ආසියානු ශූරයන් වීමේ මංගල්‍යයේ ඔටුන්න හිමි මනමාලයා ඔවුන් යයි සියල්ලන්ම බලා සිටියේදී ඔප්පු කර පෙන්වීමේ බලාපොරොත්තු වෙනි. කෙසේ නමුත් සාර්ථක වූ චමින්ද වාස් සුපුරුදු පරිදි ආරම්භක පන්දු වාර කිහිපයේ කඩුළු දඩයමට ඕපන් හපන් ඔහු ගාම්බීර්ගේ කඩුළු ලකුණු 6ක් ලබා සිටියේදී පිටියෙන් ඉවත් කරන්නට සමත් වෙන්නේ ශ්‍රී ලංකා ජය ගීතයේ තනුවට ඉඩ ලබා දෙමිනි. ඉන් අනතුරුව ශිවාක් සමග යෝන් පිතිකරු සුරේෂ් රයිනා එකතු වූ අතර ශිවාක්ගේ බියකරු පිතිකරණය මැද්දේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මදකට විරාමයක් ගැනීමට සිදුවිය. මන්ද ඒ තරමටම ශිවාක්ගේ පිත්ත වේගවත් වන්නට විය. ඔහු පන්දු 36කදී ලකුණු 60ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරා ගන්නේ ඉන්දිය ජයග්‍රාහී කාඩ් අතෙහි පළමු තුරුම්පුව ලෙස ශ්‍රී ලංකා ජයග්‍රහණයට තර්ජනයක් එක් කරමි. දර්ශනීය හතරේ පහරවල් 12කින් එනිම පෝෂණය කරමිනි. Muthaya Muralidharan. Another one. What a shot. Great timing and great 50 from Virendra Sehwag under pressure. Just 26 deliveries he consumed to get there. 29 ඉන්දිය ඉනිමේ 10 වන පන්දුආරය ආරම්භ විය. එය කොයිතරම් ශ්‍රී ලංකාවේ ජය රාවයට වැදගත් වූවාද කිවහොත් ජයග්‍රහණයේ රහස රැඳී තිබුණේ එතැන් පටන්ය. පන්දු යවන්නා විජ්ජාකාර අජන්ත මෙන්ඩිස්ය. මීට පෙර තරඟාවලියේ ඉන්දියාව සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණට මුහුණ ගැටුණද එවර තරඟය සඳහා අජන්ත මෙන්ඩිස් යනු කවුරුද යන වග දැකබලා ගැනීමට ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඉඩ දුන්නේ නැත. ඒ මහේලගේ සූක්ෂම ක්‍රිකට් මොළයයි. ඒ අනුව දසවන පන්දුආරයේ දෙවන පන්දුව යොමු කළ අජන්ත මෙන්ඩිස් ඒත් ඒ ශ්‍රී ලංකා ජයග්‍රහණයට හිස රදයක් වූ විලේන්ද්‍ර ශිවාගේ කඩුල්ල පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. එය එතනින් අවසන් නොවිය. ඉන්දිය ලකුණු පුවරුව පන්දුආර 9යි පන්දු 4ක් තුල ලකුණු 76ක් ලෙස දිස්වෙද්දී කිසිදු ලකුණක් නොලබා අජන්ත මෙන්ඩිස්ට මුහුණ දුන් යුවරාජ් සිංහද මේ අපූරු මායාකාරයාගේ ආශ්චර්ය පන්දුවකට ගොදුරු වී ඉන්දිය ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය. අජන්තගේ එකී සාර්ථක පන්දුආරයෙන් නැවතත් තරඟය දෙපසට දෝලණය විය. අනතුරුව නැවතත් පන්දුව අතරගත් අජන්ත සාර්ථක වීමට උත්සාහ කළ සුරේෂ් රයිනාගේ ඉනිමට තිත තබන්නේ ඔහු ලකුණු 16ක් ලබා සිටියේදී ඉන්දිය ලකුණු පුවරුව ලකුණු 93ක් ලෙස දිස්වෙද්දී ඇස් ඉදිරිපිටම ඉන්දිය බලාපොරොත්තු එකිනෙක සුන් කරමින් මේ අපූර්ව විජ්ජාකාරයා ඉන්දිය ඉනිමේ හතරවෙනි කඩුල්ලටත් නෑකම් කියමින් ඒ එසේ වෙද්දී එතැන් පටන් කිසිදු ගැලවීමක් ඉන්දිය පිතිකරුවන්ට ලබා නොදීමට අජන්ත මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තීරණය කළහ. ලකුණු 3ක් පමණක් ලබා සිටි රෝහිත් ශර්මා ඉන්දිය ඉනිමේ පස්වන කඩුල්ල ලෙස ඉන්දිය ලකුණු පුවරුව ලකුණු 97ක් ලෙස සටහන් වෙද්දී අජන්ත මෙන්ඩිස්ගේ මායාකාරී කැරම් පන්දුවේ රිදුම් අතරේ
පන්දුව පහ ආවරණේ වැදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දෙවියන්නේ ඉන්දියා බලාපොරොත්තු සියල්ලම කන පිට පෙරළමිනි. කිසි නමුත් ඕනෑම පීඩනයකදී පන්දුව අපූර්වට මෙල්ල කරන අති දක්ෂයා ඒවරත් ඔවුන් සමග පිටියේ සිටියහ. ඒ නායක මහේන්ද්‍ර සිං ධෝනිය. ඔහු රොබින් උතප්පා සමග එකතු වී ඉන්දියා ඉනිම ලකුණු 135 වනතෙක් ඔසවා තබද්දී අනිත් අන්තයෙන් ක්‍රියාත්මක වූ ලොව විශිෂ්ටතම දගු පන්දු යවන්නා වූ මුරලිදරන්ගෙන් උතප්පාට ගැලවීමක් නොවිය. එවර ආසියානු කුසලානී පහස ශ්‍රී ලංකාවට බෙදීමට මදකට පමා කළ එකී සම්බන්ධතාවය කෙලවර වන්නේ ලකුණු 20ක් ලබා සිටි උතප්පා මුරලි හමුවේ දැවී යාමයි. අනතුරුව ධෝනිගේ පිත්ත තරමක් වේදනාකාරී ලෙස කතා කරන්න ගත්තද 32 පන්දුආරය යොමු කළ අජන්ත මෙන්ඩිස් නැවතත් ඉන්දියා කතානායකයා නිශ්ශබ්ද කරන්නේ පන්දුආර 31 පන්දු 3ක් අවසානයේ ඉන්ෆාන් පතාන් සහ ඒකී පන්දුආරයේ ඊළඟ පන්දුවෙන් ඒකී පන්දුආරයේ ඊළඟ පන්දුවෙන් රුද්‍රා ප්‍රතාප් සිංහ ආපයින්ම ක්‍රීඩාගාරයට යවමි ලකුණු 153ක් තුල කඩුලු 8ක් දැවී යමි. ඉන්දිය ඉනිමේ බලවන්ත භාවය ධෝනිගේ පිත්තට පමණක් සීමා කරමි. එකී කඩුලු දඩයම එසේ නිමා වෙන්නේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය සියලුම පහසුකම් ඒ වන විටත් අජන්ත මෙන්ඩිස්ගේ විජ්ජාකාර පන්දු සමූහය මගින් ලබා දෙමින්ය. ඉන්දිය ඉනිමේ එතෙක් බිඳවැටුණු කඩුලු 8න් 6කම හිමිකරුවා අජන්ත මෙන්ඩිස් වන්නේ එදා අජන්ත මෙන්ඩිස්ව තේරුම් ගැනීමට නොහැකිව ඉන්දිය ප්‍රබල පිතිකරන බලෑනිය ලැජ්ජා සහගත ලෙස ලෝවක් ඉදිරියේ අසරණ වෙමිනි. ඉන්නනතුරුව ජයග්‍රහණය පමා කළ නායක ධෝනි ලකුණු 49කට සීමා කරමින් අර්ධශතකයේ පෙනිපෙනී වාස්ගේ පන්දුවකට දැවී ගියේ ශ්‍රී ලංකා ජයග්‍රහණය එක්සේ සත් කරමින්ය. පන්දුවර 39ක් අවසානයේ 3වන පන්දුවට ඉෂාන් ශර්මා නුවන් කුලසේකරට එම තරගයේ අවසන් කඩුල්ල පූජා කරන්නේ ඉන්දියා ප්‍රබල පිතිකරුවන් සියල්ලම ලකුණු 173ක් මැද අසරණ කරමින්ය. ඒ අනුව ලකුණු 100ක අතිවිශිෂ්ට ජයග්‍රහණයකින් එවර ආසියානු කුසලානී ආධිපත්‍ය ශ්‍රී ලංකාව නතු කරගන්නේ ඒතෙක් මෙතෙක් ආසියානු කුසලානී පෑ අතිවිශිෂ්ට අවසානයක් සනිටුහන් කරමින්ය. විත්තෙන් කඩා වැටුණු එනිම ගොඩනගමින් සනත් ජයසූරිය ශතක රැස් කරමින් ශ්‍රී ලංකා එනිම ශක්තිමත් කරද්දී විජ්ජාකාර අජන්තගේ පන්දු යැවීමෙන් පන්දුආර 8ක් තුල එක් නිලකුණු පන්දුආරයක්ද සමගින් ලකුණු 13කට කඩුලු 6ක් සටහන් වන්නේ ශ්‍රී ලංකා පිතිකරණය පන්දු යැවීම පන්දු රැකීම සහ නායකත්වයේ උතුම් ගුණාංග එළි දක්වමින් 2008 ආසියාවේ බලවත් යෝධයන් ආසියාවේ පුංචි මුතුවැටේ බවට ලෝකයාට එත් උගන්වමින්ය. තරගේ වීරයා සම්මානයෙන් අජන්ත මෙන්ඩිස් පිදුම් ලබද්දී සනත් ජයසූරිය ඩිල්ෂාන් මෙන්ම ශ්‍රී ලංකා සියලුම ක්‍රීඩකයන් එකී ආශ්චර්යමත් ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නේ ඒදත් අදත් ශ්‍රී ලංකා ක්‍රිකට් හදවත් තුළ මතකයේ රැඳෙන අතිවිශිෂ්ට ආශ්චර්යමත් ජයග්‍රහණයකින් එවර අවසන් කරමින්ය. එදා 2007 කොදිව් දූපත් රාශියේ ක්‍රීඩාංගණය මැද සොයා ගැනීමට බැරි වූ කුසලානය මෙදා 2008 ආසියාවේ බලවතාවෙමින් සොයා යන්නේ සිංහ පෝතකයන් ආසියාවේ පෑ තවත් ආශ්චර්යමත් විජයග්‍රහණයක් එසේ ක්‍රිකට් රසික හදවත් තුළ කිඳා බස්වමිනි.